අපි ආන්නේ කරේයි ජනාධිපතිවරයාගේ වෙබ්සයිට් එකට මේ සමාජාලා ක්‍රියාකාරීකම් යම් විදිහක් ප්‍රකාශ කරා කියලා යසිරුව අත්තරණ ගන්න සමත් වුණා අපරාධ රජ දෙපාර්තමේන්තුව. එහෙමනම් ජනාධිපතිවරයාට අසත්‍ය තොරතුරු දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කරන ලද බරපතල නඩකාරී ක්‍රියාවට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා අපි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණය මොකක්ද? ඒ කුමන්ත්‍රණ කරුවන් තුන්දෙනා කවුද පාදිරි මහත්තයා කියන ආකාරය. එතකොට ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දුන්නේ කවුද? එතකොට මීට කලිනුත් වැරදි තොරතුරු දීලා රට සංචාර සීමා දාලා රටේ ආර්ථිකය හීන කළා මිනිසුන්ගේ ජන ජීවිත අඩාල කළා දරුවන්ගේ අධ්‍යාපනයට සමාර කළා සම්පූර්ණ රට නැතිමං ගත්තාන ක්‍රමයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ක්‍රියා කිරීම කරා කියන එක දැන් ඔප්පු වෙනවා. ඒ මේ වෙලා තියෙන මොකද්ද? මම අපි එදා ඉඳලා කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකම වෘත්ති සමිතියටවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන මුදලින් පටිකන එකම මේ රකත් එක මේසර කැඳවන බැරි තිබෙන ඇමතිවරු හතරක් ඉඳලා. ඒක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මෙතන. ඒ නිසා ජනාධිපතිවරයා ජනාධිපති නවගෙවමි මේ රටේ මිනිස්සුන්ව දින හතක් කාලයක් ගෙවල් තොල දෙනා මායතුළු සමත් ජනතාව ඉත ආන්තර අපමාන දුක් කරුළු වින්දා සල්ලි දින කට සැප වින්දා ආදායම් උපාදින කට කට ගෙදත් වෙලා ඔබ ව්‍යාපාර කරන මුනියම් ආකාරයේ සොන් රැකියාවක් කරන එහෙම දෛනික ආදායම්නේ රැකියාව ගැන සියලු දින ගෙවල් වසර හිටියා දරුවන් අධ්‍යාපන කඩපුලා එන මේ සම්බන්ධ කොටුවක් කියන්නේ දරුවන්ගේ අධ්‍යාපන අහිමි කිරීම සම්බන්ධ කොටුවක් කියන්නේ මේ දින හත් මේ කාලය තුල ඒ නිසා සෞඛ්‍ය මාත්‍යන් ලබා දෙන තොරතුරු වලට මේ සුදත්ත සමරවිල මාර්ග වල හරියන්නේ නැහැ සුදත් සමරවීරද ලංකාවේ කෝටි දෙක ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ තීන්දුවන ගන්නේ සුදත් සමරවීරද අමතුරු හතරක් දෙනෙක් කියන්නේ බම්බු ගානවද එතකොට රාජ්‍ය අමතිවරයෙක් කියන සෞඛ්‍ය සම්බන්ධව පෞල් කාලේ ගාල්ලේ එන්නත් ක්‍රියාවලිය විපක්ෂයේ කුමන්ත්‍රණයක් දැන් එතකොට එහෙමනම් ඒ අමතිවරයාගෙන් අහන්න ඕන මොකද්ද විපක්ෂයේ කුමන්ත්‍රණය කියන එක විපක්ෂයේ මේ වෙලාව දැනගන්න ඕන ඒක පැමිණිලක් කළා ඒ රාජ්‍ය අමතිවරයාගෙන් ප්‍රකාශයක් ගන්න ඕන ගාල්ලේ එන්නත් ක්‍රියාවලිය පිටපත කවුද විපක්ෂයේ මන්ත්‍රීවරු කවුද විපක්ෂයේ සම්බන්ධ කට්ටිය එතකොට ඊයේ රාජ්‍ය අමතිවරයා කියන 103 කොටසක් ඉන්නලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශපාලනලින් තොරණ ප්‍රශ්නයක් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු දෙනා දේශපාලන කරට්ටි එතකොට එහෙම කොහොමද කියන 103 කට්ටියක් ඉන්නවා කියලා එතකොට ජනතා විමුක්ති පෙරමුණ මේක අනීතියෙන් කියන්නේ එමන ජනතා විමුක්ති පෙරමුණ වහම රාජ්‍ය අමතිවරයන් ප්‍රශ්න කරන්න ඕන කවුද මේ 103 කට්ටිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ රටේ ජනතාවගේ පීඩාවපත් කරන්න අසාධ්‍ය තොරතුරු දීලා ජනතාවගේ ජන ජීවිත රටේ ආර්ථිකය සියලු දේවල් කලප කරන්න මේ 103 කට්ටිය මැදිහත් වුණාද කියන එක අපි අනිවාර්යයෙන්ම අහනවා එමන ගේ රාජ්‍ය අමතිවරයන් ප්‍රශ්න කරන්න ඕන ඒ නිසා මේක රාජපක්ෂ රුන්ට නීති හටගුයි අපිට ඒකෝන එක නීතියකුත් අපේ නීති හටගුත් පොඩි මිනිහට සම්පූර්ණ නීතියෙන් තලාපෙලා දානෝ හොඳ මිනිස්සු රජයට සම්බන්ධ මිනිස්සු වරපහපනෝ මේ කොරෝනා මෙන්න මේ ක්‍රියාවලිය තුල ඒ නිසා පිළිලාසිනවාම සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින් ක්‍රියාත්මක කුමන්ත්‍රණය අපරාධ පරිශීලක දෙපාර්තමේන්තුවේ චරිතය සුදුහුණු ගන්න මේ හදා ගන්න නම් මේ වෙලාව කරුණා කරලා මේ ජනාධිපතිවරයාට වැරදි තොරතුරු දෙන පුද්ගලයා වහාම නීති රැහැට ගේන්න ඕන අනුරුද්ධ පාදනිය වහාම කැඳවන්න ඕන කැඳවල අනුරුද්ධ පාදනිය අහන්න ඕන කවුද මේ රටේ ජනතාවගේ ජනදා ජීවිතයට සෙල්ලම් කරන සෞඛ්‍ය මාත්‍යන් තුන්දෙනා කවුද කියනක වහාම අපරාධ පරිශීලක දෙපාර්තමේන්තුව රටට එලි ගන්න ඕන එහෙම නැතුව සමාජ ජාල මාධ්‍යයේ අකුරු කොටන කොල්ලෝ අල්ලලා අරස්ට් කරන එක නෙමෙයි අධිකරණ දාන ක්‍රමයක යුත්තේ වහාම රජයට වැරදි තොරතුරු දෙන එක නෙමෙයිලා බෙල්ලෙන් අල්ලලා මෙතනට ගේන්න ඕන කියන තමයි ඉතාලි වක්කීමක් ඇතුළු මේ අවස්ථාව ප්‍රකාශ කරන්නේ breaking.turkey